නැවතත් තීරණ සාකච්ඡාව සමග සමාජ කරුණු අපි සාකච්ඡා කරන්නේ ඔබට යම් තීරණයක් ගන්න ඉඩ කඩ හදලා දෙන්න ඔබේ දරුවා විභාගයට පෙනී සිටිනවා වෙන්න පුළුවන් සහෝදර සහෝදරි එහෙම නැත්නම් ඔබ විභාගයට පෙනී සිටිනවා වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ගන්න ඒ සම්බන්ධයෙන් දිවයිනේ ඉතාම විශ්වාසනීය කෙනෙක් කතා කරන්න පුළුවන් චරිත හතරකටයි අපි ආරාධනා කරේ විවිධ ක්ෂේත්‍රයන් හැබැයි එකම විෂයපතය තුළ ආවරණය කරන ඊළඟට මම අවස්ථාව ලබා දෙන්නේ අපේ ශිෂ්‍ය සහකාර ශිෂ්‍ය උපදේශක තුමියට කොළඹ විශ්වවිද්‍යාලයේ නිරෝෂා කුලසේකර මහත්මියට දැන් ඔබතුමිය ප්‍රවේශය ලබා ගත්ත වටේදී සඳහනක් කළා අර මේ තාම තරඟකාරී විභාගයකට පෙනී ඉඳලා විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යා ශිෂ්‍යාව ඊටද නිදහසක් පුළුල් නිදහසක් විශ්වවිද්‍යාලය තුළ භුක්ති විඳිනවා කියන එක ඒක එහෙමවද කියලා හිතනවා දැන් ඔබතුමියගේ තනතුරත් එක්කම ශිෂ්‍ය උපදේශනයේදී වැඩිපුරම එන්නේ ඒගොල්ලෝගේ ප්‍රශ්න අරගෙනනේ එතකොට දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මානසික රෝගී තත්ත්වයට පවා පත් වෙන හෝ එහෙම දැඩි ආතතියන් වලට පත් වෙන ළමයි ඉන්නවා. ඒතර එවැනි දේවල් සිද්ධ වෙන්නේ ඇයි? ඔය තරම් ඔබතුමිය කියන විදිහේ මානසික සුවයක් ලැබෙනවා නම් මානසික සුවයක් ලබා ගන්න ඒගොල්ලන්ට ඒ අවස්ථාව තියෙනවා. වෙලා තියෙන ඇත්තම අපේ මේ පීඩනයත් එක්කෙන ළමයි. ඒ පීඩනය ඒගොල්ල දිගටම ගෙනියන්න පුරුදු වෙලා. ඒගොල්ල ඒකට හැඩ ගැහිලා. ඒ විදිහට හැඩ ගැහිලා ආවහම ඇත්තටම ඔය වගේ පළවෙනිම සෙමස්ටර් එකක් මේ ෆේල් වෙන එක නැත්නම් ඒක ඇත්තටම අපි ෆේල් කියලා භාවිතා කරන්නේ නැහැ. ෆේල් කියලා වචනයක් නැහැ කැම්පස් එකේ රිපීට් විතරයි. රිපීට්. ඒ අපිට ආපහු සරයක් විභාග කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ පළවෙනි සෙමස්ටර් එකේ දන්නේ නැහැ සමහරවිට. ඒ කියන්නේ ඒ වගේ බයකුත් තියෙනවා. ඒ වගේම ඔයා කියපු අනික් එක පන්තියේ හොඳම ළමයා, ඉස්කෝලේ හොඳම ළමයා, ඒ තුනක් ගත්ත ළමයා. එයා එන්නේ ඉස්කෝලේම ඉතාම ඉහළ තත්ත්වකින් ඉඳලා. එයා පවුලෙන්ම කැම්පස් එන ළමයා. සමහරට ගමෙන්ම කැම්පස් එන ළමයා. මේ தத்துவයත් එක්ක මෙයා ආවහම විශේෂයෙන් මම දකිනවා මේ අපේ නීති පීඨය වගේ ඒ වගේ තැන් වලට එනකොට එතෙන්ට එන ඉහළම සෙට්ස්කෝ එක ගත්ත ටික දෙනවා ඒ ටික දෙන ආපුවම බැච් එකේ ඉන්න ඔක්කොමල පන්තියේ හොඳම ළමයි බැච් එකේ ඉන්න ඔක්කොමල ඒ තුනක් තියෙනවා බැච් එකේ ඉන්න ඔක්කොමල හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා තියෙනවා ප්‍රිෆෙක්ට් වෙලා තියෙනවා එතකොට ඒගොල්ලෝ ආයෙ පටන් ගන්නවා අර පරණ පුරුදු තරඟේ ඒ තරඟකාරීත්වයට ගෙවිලා ඒගොල්ලෝ හිතනවා මම දැන් මෙතනත් ඒ ටිකක් ගත්තේ නැත්තම් මම ආය ආන්දෝලනාත්මක තත්ත්වයට පත් වෙනවා කියලා. ඒගොල්ලෝ ඒකදි බය වෙනවා. ඒ බයත් එක්ක ලොකු පීඩනයක් ඇති කරගන්නවා. එහෙම වෙලා මානසික රෝගීන් වෙනවා. මේ ස්ට්‍රෙස් එක නැත්තම් එහෙම නැත්තම් විෂාදී ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ වගේ අය මනකර එනවා ගොඩක් එනවා. ඒ නිදි පිටේ විතර නෙවෙයි පීඩ 9ක් 10ක් තියෙනවා අපිට ඒ හැම එකෙම එක එක විදිහ ප්‍රශ්න එනවා. අධ්‍යාපනයේ එතකොට නැත්නම් ඒගොල්ලගේ විෂය තෝරා ගැනීමේදී එන විෂයවල පරාසය අනුව එක එක විදිහ ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. ඒ වේදී අපි බලනවා පුළුවන් තරම් ඒගොල්ලන්ට ඒවා තේරුම් කරලා දීලා ඒකේ තියෙන විශේෂත්වය කියලා දීලා ඒගොල්ලන් පාඩම් කරන ක්‍රමවේදයන් වෙනස් කරලා මොකද අපි දකිනවා ඒ ලෙවල් වලට පාඩම් කරපු ක්‍රමවේදය විශ්වවිද්‍යාලවල ගැලපෙන්නේ නැහැ. අපි දන්න හැටියට ඒ ලෙවල් වල අපි සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එකෙන් ගොඩාක් ප්‍රශ්න පත්‍ර තියෙනවා ඒ ඔක්කොම පාඩම් කරගෙන ඒ ක්‍රමවේදයක් යනවා කැම්පස් එකට ආපුවම විශ්වවිද්‍යාලයේදී අපිට තියෙන ඊට වැඩිය ගොඩාක් පුළුල් ඒගොල්ලන්ට විෂයක් තියෙනකොට ඒ විෂය නිර්දේශයේ අපිට දෙන මොකක් හරි ඇසයින්මන්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒකෙදි මහාචාර්යවරු බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන් පන්ති කාමරයේදී කියලා දුන්නාට අමතර දැනුමක් ශිෂ්‍යයාතේ තියෙන්න ඕනේ කියලා ශිෂ්‍ය ගොඩක් පුස්තකාලය භාවිතා කරලා ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා ගොඩක් දැනුමක් තියෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලන් තාම ගොඩක් කියවන්න ඕනේ. ඒගොල්ලෝ ඒක හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ අර දුන්න නෝට් එක දුන්න මේ ලෙසන් ප්ලෑන් එක පාඩම් කරලා අවිලි විභාගය කරන්න පුළුවන්. ඒක ආයෙ අලුතෙන් හදාගන්න ඕනේ. කියන්නේ පාඩම් කරන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ, ඉගෙන ගන්න ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. ඒකත් එක්ක සමහරවිට ඒගොල්ලන්ට ඒක ලොකු බරක් වෙන වෙලාවල් තියෙනවා. ඒක ටිකක් කල් යනවා සමහර අය කොහොම හරි අල්ල ගන්නවා. අමාරුවෙන් අසනීප වෙන අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපි සහයෝගයක් දෙන්න ඕනේ. සහයෝගයක් තියෙනවා. එතකොට තමයි අපේ මේ මම හිතන සීනියර්ස්ත් උදව් කරනවා. එතකොට ලෙක්චරර්ස් උදව් කරනවා. අපි අර පාඩම් කරන්න ගෲප් හදලා පාඩම් කරන ක්‍රම තියෙනවා. ඒ වගේම ඒ වාසික ආගාරවලත් සහයෝගයක් තියෙනවා. ඒවෙන් තමයි ඒගොල්ලන් ගොඩක් මේකට උත්තර හොයාගන්නේ. ඒ අර නිති මල්ලකට ආපුම ගොඩක් කලකට බලා ගන්නවා.
එතකොට දැන් විශ්වවිද්‍යාල ඇතුලේ තියෙනවනේ උපසංස්කෘතිය. හඳුන වෙන වෙන වෙනම සබ් කල්චර් එකක් තියෙනවනේ. මේකේ කුප්පියකට පාත්තියකට එහෙම රැස් වෙන වෙනසක් ඉන්නවනේ. දැන් අර පාසල් මට්ටමේ ඉඳලා එන ළමයිව ඔවුන් එන්නේ පාසලෙන් ලැබපු ජයග්‍රහණත් එක්ක විශේෂයෙන්ම උසස් පෙළෙන් ලැබපු ජයග්‍රහණත් එක්ක තමන් නියෝජනය කරපු පාසල ප්‍රදේශය මේ සියල්ලත් එක්ක එක එක මට්ටම් වල ඔන්න ඕවා එක ඉරකින් සමතලා කරන්න විශ්වවිද්‍යාලය ඇතුලේ හැදිලා තියෙනවා නවකවාදී වගේ අමුතු සංකල්ප කාලක ඉඳන් ඒවා ක්‍රියාත්මකයි. ඒකට මෙවැනි දේවල් පාවිච්චි වෙන්නේත් මේ අත්‍තර විභාග ක්‍රමයේ ඇතුලේ මිනිස්සුන්ව උස් පහත් කරපු නිසා නේද? මම හිතනවා විභාග ක්‍රමය විතරක් නෙවෙයි මෙතනදී සමාජ ප්‍රශ්නක් තියෙනවා. සමාජ ස්තරයන් සමාජ එක එක ප්‍රදේශවල තියෙන. ඒ වගේම ළමයින්ගේ මානසිකත්වයේ වගේ දේවලුත් තියෙනවා. හැබැයි නවකවාදය කියන එක දැන් ඇත්තටම නැති වෙගෙන යන දෙයක්. බොහෝ දුරට අඩු වෙගෙන යනවා. මොකද නවකවාදය දැන් අර ෆැෂන් එකකට නැත්තම් ට්‍රැඩිෂන් එකකට කියන්නේ සංස්කෘතියක් කියලා තියාගන්න උත්සාහ කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. මොකද ඒක අර ඉස්සර තිබුණ තරම් බරපතල ලෙස සිද්ධ වෙන්නේ නැති වෙන මම හිතනවා මේ අන්තර් සම්බන්ධතාවත් එක බලපානවා කියලා. දැන් ගොම්පත් තියෙන ගොඩක් දුරට ඒ තත්ත්වයේ දැන් මම හිතනවා මේ WhatsApp ඉන්ටර්නෙට් ඒවත් එක්ක කෙනෙක් අඳුනා ගැනීමට නවකවාදය දීමම අත්‍යවශ්‍ය නැහැ. ඒගොල්ලන් ඊට වැඩි මේ සූක්ෂම ක්‍රමවේද යොදා ගන්නවා. අනික නවකවාදයට දැන් තියෙන ගොඩාක් අර මිනිස්සුන්ගේ අකමැත්ත මිනිස්සු ගොඩාක් අකමැති. ඒ අකමැත්තත් එක්ක ඒක ඉස්සරහට ගෙනියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නවකවාදය දෙන්න හදනකොටම ඒ කට්ටිය කොම් කරන ගතියක් තියෙනවා. ඒක දැන් නරක දෙයක් ඒක අසීලාචාරයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ආශාවකින්නේ පිළිකුලකින් බලන්න ගත්තාම නවකවාදය දෙන එක ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඊට වැඩිය ඔයා කියන වගේ ඇත්තටම මේ මම හිතන්නේ කුප්පි ඊට වැඩිය සාර්ථකයි. මොකද විශේෂයෙන්ම අලුත් විෂයන් කරන ළමයින්ට කියන්නේ ඒ ලෙවල් වලට නොකරපු විෂයක් කරන්න එනකොට ඒගොල්ල පොඩ්ඩක් පැකිලෙනවා. ඒගොල්ලන් පැකිලෙනකොට ඒගොල්ලන් හිතනවා මට මේක තේරෙන්නේ නැති වෙයි. මම මේක දන්න විෂයක් නෙවෙයි. එතකොට මම කොහොමද මේක කරන්නේ? මේක ඉගෙන ගන්න කොහොමද? මට ලෙසන් එක ලෙක්චර් එක තේරෙන්නේ නැති වෙයි. විශේෂයෙන් කලමනාකාර පීඨයේ විද්‍යාපීඨයේ වගේ හුඟක් වෙලාට වෛද්‍ය පීඨයේ සම්පූර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් යනවා. එතකොට සිංහල මාධ්‍යයෙන් එලෙවල් කරලා ඒගොල්ලෝ බලනවා දැන් මම කොහොමද ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේක ඉගෙන ගන්නේ. සමහරවිට ඉංග්‍රීසි ටිකක් අමාරුයි. ඒ අමාරුව එකත් එක්ක ඒගොල්ලන් හිතනවා මට ඉගෙන ගන්න බැරි වෙයි කරගන්න බැරි කියලා ගොඩක් බය වෙනවා. ඒ වෙලාවට ඔය සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වෙලාවට සාර්ථකයි. එහෙම කුප්පි එහෙම නැත්නම් ගෲප් ස්ටඩීස් ඒ වගේවා සාර්ථකයි. මම මේ ඔබතුමේ අහන ප්‍රශ්නේ මේක අතිශයින්ම න්‍යායාත්මක ප්‍රශ්නයක්. මේක ප්‍රායෝගික තලයට ගෙන බැරිමෝ නැති. නමුත් මම අහනවා. දැන් විශ්වවිද්‍යාලයේ තියෙන සමහර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය, ශිෂ්‍යයා විසින් පරීක්ෂණ ගවේෂණ කරන අධ්‍යාපන ක්‍රමය නිසානේ ওই යම් ප්‍රමාණයකට අර විභාගවල තියෙන ආතතිය අඩු වෙන්නේ. ওই ක්‍රමය පාසල් මට්ටමට ගේන්න විදිහක් නැද්ද කවදාවත්? ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියල එකක් ඒ කාලේ හිටපු ගමන් සිලබස් වලට ආව වගේ මතකයක් තියෙනවා මට. මම හිතන්නේ ටීචින් මෙතඩොලොජිස් වල තියෙන ස්ටුඩන්ට් සෙන්ටර් ලර්නින් කියලා සිස්ටම් එකක්ම. ඒක අපේ විෂය නිර්දේශයට ඉස්කෝල වලට එන්නේ නැති ක්‍රමවේදය ගැන නම් මම හරියට ඇත්තටම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ ක්‍රමවේදය එනවා නම් ඒ කියන්නේ පුළුල්ව ළමයි හිතන්න පුරුදු කරනවා නම් අර අපේ අදහස තියෙනවානේ ගිරව් බවට පත් කරනවා කියලා. එනේ පොතේ දෙන පාඩම කටපාඩම් කරගෙන විභාගයට ලියලා විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට එන්නේ. ගොඩාක් දුරට 90%ක් මේ වගේ. ඊට එහා වෙනම හිතන්න ඒ ළමයි පුරුදු වෙලාම නැහැ. ඉතින් එතකොට තමයි ඒක ලොකු අමාරුවක වැටෙන්නේ. මෙතනදී අපි කියනවා මෙන්න මේ විෂය පිළිබඳව හොයලා බලලා පිටු 25ක් ලියාගෙන එන්න කියලා. ඒ ළමයා හිතනවා දැන් මට මේක පන්තිය කියලා දුන්නේ නැහැ. මම පන්තිය කියලා දුන්නේ නැති එකක් කොහොමද ලියන්නේ? මොකද එයාට පුරුදු ඉස්කෝලේ පන්තිය නැත්නම් ටියුෂන් පන්තිය කියලා දීලා තියෙනවා දැන් මේ ප්‍රශ්නෙට මේකයි ලියන්න ඕනේ කියලා. ඒක මේකලු දන්නේ නැහැ. ඒතකොට හොයාගන්නේ කොහොමද? මං තනියම මේක කරගන්නේ කොහොමද කියලා ඒකලු දන්නේ නැහැ. ඉතින් ඒක පොඩි කාලේ ඉඳන් කෙරුණා නම් මං හිතන්නේ මීටරේ ගොඩාක් සාර්ථකයි අපේ විශ්වවිද්‍යාල ජීවිතේ. මං දන්නේ ඒක එතනින් එහාට යන්නේ නැත්තේ ඒ කියන එක. හොඳයි. මම නැවතත් එන්නේ අපේ විභාග කොමසාරිස්තුමා මන් ළඟට. දැන් මේ වැනි වාතාවරණයකදී අපි මේ විභාගය පිළිබඳව සාකච්ඡා කරන්නේ දරුවන්ට යම් බෙදියකින් විභාගයකින් කියන්නේ තමන් අපේක්ෂිත ප්‍රතිඵල කරා යන්න බැහැ වගේ ඍණාත්මක අදහසක් තියෙනවා නම් විභාගය ළඟ තියෙන වෙලාවක ඒ දරුවා මොකද කරන්න ඕන?
මහතන්නේ මට දෙන්න තියෙන උපදේශ නම් ධනාත්මකව හිතන්න කියන එක. මොකද හැම කෙනෙකුටම ශක්තියක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තමන්ගේ ශක්තියේ උපරිම ඵලය නිරූපණය කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනදී මේ දැන් මම මේකට කොච්චර සූදානම් වුණාද කියන කාරණේ නෙවෙයි මේ දින කීපය තුළ අපි සූදානම් වෙච්ච ප්‍රමාණය උපරිම ඵලය නෙලා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි ඔබතුමා යොමු කරපු කාරණාවත් එක්කලා මේ ළමයි කොහොමද මේ කාලය තුළ විභාගයට සූදානම් වෙන්නේ? එහෙම නැත්නම් විභාගයට මේ ශිෂ්‍යයන් මුහුණ දීමේදී කොහොමද අනුගමනය කරන්න ඕන මොන මොන දේවල්ද කියන එක විශේෂයෙන් මම මෙතනදි මතක් කරනවා. මේ වෙනකොට මේ අපි විභාගයට කරුණු වශයෙන් සූදානම් වෙනවා වගේම විභාගය සඳහා අවශ්‍ය දේවල් සූදානම් කරගන්නත් අවශ්‍යයි. විභාගයට අපි මේ වෙනකොට අපි ප්‍රවේශ පත්‍රය අපේක්ෂකයන් අතර පත් කරලා තියෙනවා. පාසල් අපේක්ෂකින්ගේ පාසල් මාර්ගයෙන් පෞද්ගලික අපේක්ෂකින්ට පෞද්ගලිකව මේ වෙනකොට ප්‍රවේශ පත්‍රය ලැබෙලා ඇති. මේ දරුවන් මේ ප්‍රවේශ පත්‍රය හොඳින් පරීක්ෂා කරන්නට ඕනේ. බලන්න මේ ප්‍රවේශ පත්‍රය තමන් සම්බන්ධයෙන් තියෙන තොරතුරු නිවැරදිද කියලා. මොකද මේ දිනවල යම් යම් හේතු නිසා මේ ප්‍රවේශ පත්‍රයේ තියෙන දෝෂ සකස් කරගන්න දෙපාර්තමේන්තු විශාල පිරිසක් පැමිණිනවා. පාසල් වල ගුරු සහ පෞද්ගලික අපේක්ෂකයන්. අන්න මේ කාරණේ විශේෂයෙන් බලන්න ඕනේ. එහෙම නැත්නම් විභාගයට ගිය ගිහින්ම තමයි මේ දෝෂේ දකින්නේ. විශේෂයෙන්ම අපි ඉල්ලපු විෂයන් නිවැරදිද? එහෙම නැතුනොත් අපේක්ෂකයන් අපහසුතාවයට පත් වෙන්නත් පුළුවන්. ඒ එකම දිනසන් මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ ප්‍රවේශ පත්‍රයේ තමයි මේ කාලසටහන ඇතුළත් කරලා තියෙන්නේ. මේක සම්පූර්ණ කාලසටහන ගත්තොත් ඒක දීර්ඝ ලේඛනයක්. ඒක අපිට හැම අපේක්ෂකයාටම යවන්න පුළුවන් කමක් නැහැ. මොකද විෂයන් 64ක් වෙන සස්පිලි භාගයේ. අපි ඒ නිසා අපේක්ෂකයාට ඒ ඉදිරිපත් වෙච්ච අපේක්ෂක ඉදිරිපත් වෙච්ච විෂයන් කීපී කාලසටහනේ ප්‍රවේශ පත්‍රය සටහන් කරලා තිබෙනවා. විශේෂයෙන් මේක අධ්‍යයනය කරන්න මම මෙතනදි මතක් කරන්න ඕනේ පහුගිය අවුරුද්දේ අපේක්ෂකයන් සෑහෙන පිරිසක් මේ කාලසටහන වරදවා වටහාගෙන ඇතුළත් වරදවා වටහාගෙන කියන්නේ කාලසටහන ප්‍රවේශ පත්‍රය බලන්නේ නැතුව වෙනත් මේ විබ්බද වේවල තිබෙන කාලසටහන් ඒ අය භාගත කරගෙන කාලසටහන වරදවාගෙන විභාගයේ පස්සේ විභාගයට ගිය අවස්ථා කීපයක් වාර්තා වුණා. ඒ නිසා මම විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා මේ කාලසටහන හොඳින් අධ්‍යයනය කරන්න. අපි මේ තාක්ෂණය වරද්දා ගන්න තැන් දැන් හැමතිස්සෙම අපි දකිනවා මේ අපිට වඩා මේ නව පරපුර හැමතිස්සෙම මේ තාක්ෂණය ගැන වැඩි විශ්වාසයක් තියෙනවා. ඕනම තොරතුරක් මේ අන්තර්ජාලය ඔස්සේ හොයන්නේ. හැබැයි තොරතුර කොයිතරම් නිවැරදිද කොයිතරම් මේක අපිට විශ්වාසදායකද කියන කාරණය එච්චර දකින්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරනවා යම් තොරතුරක් අන්තර්ජාලයෙන් ලබා ගන්නවා නම් ඒකේ නිල තොරතුරක් ලබා ගන්න අපේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධින්න අපේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා යම් තොරතුරක් ගන්න. ඒ නැත්නම් මම හිතනවා අපි මේ ප්‍රවේශ පත්‍රයේ අපි ලවන ලිපි ලේඛනවල අපි සියල්ලක් නිරවද්‍ය සටහන් කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපි දෙමාපියන්ට මුලින්ම කතා කරද්දී කියපු දෙයක් මේ දෙමාපියෝ සහ පවුලේ සියලු දෙනා මේ විභාගයට සූදානම් වෙන්නට ඕනේ. මට මතකයි එක්තරා වසරක මීට වසර කීපයකට පෙර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දරුවෙක් මේ දරුවා විභාගයට ආවේ විභාග අවසන් වුණාට පස්සේ. උදේවරු විභාගයට මේ දරුවා හවස විභාග අවසන් වුණාට පස්සේ ආවේ. පස්සේ අපි හොයලා බලපුවම වෙලා තියෙන්නේ මේ දරුවා පසුදින රාත්‍රි පුරා නිදි වරාගෙන මේ විභාගයට සූදානම් වුණා. මේ දරුවා නිින්න ගියා. දෙමාපියෝ දන්නේ නැහැ ඒ පහුදා උදේ විභාගේ තියෙනවයි කියන්නේ. එයා හිතුවේ මේ දරුවාට තියෙන්නේ හවස කියලා. මේගොල්ලෝ හැරවන්න ගියේ නැහැ මේ දරුවාව. පස්සේ මේ දරුවා හැරුණාම හොඳටම ප්‍රමාදින විභාගයේ මධ්‍යස්ථානයට ඇද්දි විභාගයේ අවසන්. එතන මම මතු කරන්න හදපු කාරණය දෙමාපියන් මේ වැඩිහිටියන් සියලු දෙනා මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මම මතිස්සෙන් මම මේ වගේ සාකච්ඡාවලට ගියාම තියෙන කාරණයක් තමයි මේ කාලසටහන හොඳින් අධ්‍යයනය කරලා නිවසේ හොඳට ප්‍රදර්ශනය වෙන තැනක මේ කාලසටහන ගහලා තියන්න. දෙමාපියන් මේක දැනගන්න ඕනේ. ඒකම පවුලේ අනිත් අය මේක දැනගන්න ඕනේ. වැඩිහිටි සහෝදර සහෝදරයන් දැනගන්න ඕනේ. මේ ඒ පරිසරය සකස් වෙන්න ඕනේ විභාග පරිසරය. විශේෂයෙන් මේ ඒ ඒ කාලය තුල යම් යම් උත්සව අවස්ථා අපි සුට්ටක් ඈත් වෙන්න ඕනේ. ගමන් බිමන් සුට්ට සීමා කරගන්න ඕනේ. පවුල සූදානම් වෙන්න ඕනේ සියලු දෙනා විභාගයට. මම හිතන්නේ ඒක විශේෂයෙන්ම දෙමාපියන් සිහි කරගත යුතු කාරණයක්. මම ප්‍රවේශ පත්‍රය ගැන කතා කරේ. ඊළඟට මේ ප්‍රවේශ පත්‍රයේ අස්සන සහතික කර ගැනීම අවශ්‍ය වෙන විභාගයට යන්න ඉස්සර වෙලා.
ඒක පාසල අපේක්ෂකයෙක් නම් විභාගයේ මේ විදුහල්පති විසින් මේ අස්සන් සහතික කරන්න පෞද්ගලික අපේක්ෂකයෙක් නම් ඒ සඳහා සුසු අය කවුද කියන එක ස්නාන්තුන් තියෙන ප්‍රවේශ පත්‍ර. සමහර අපේක්ෂක වෙනවා මේක කරගන්නේ නැතුව. එතකොට අපේක්ෂකයා අපහසුතාවකටපත් වෙනවා අර පළවෙනියෙන්ම විභාගයට ගිහිල්ලා අඩුපාඩුවක් ඇතුල් ගියාම මේ අපේක්ෂකයා යම් ගැටලුවකටපත් වෙලා. ඉතින් අර නිදහස් නිරවුල් මනසක් ඇති වෙන්නේ නැහැ විභාගයට ලියන්නේ. අන්න ඒවා සම්පූර්ණ කරගන්න දෙමාපියොත් මේ ගැන විශේෂයෙන් බලන්න මොනවද අවශ්‍ය වෙන්නේ. ඊළඟ අනන්‍යතා පත්‍රය හැම අපේක්ෂකකින් විභාගයට ඉදිරිපත් වෙද්දී වළංගු හැඳුනුම් පත්‍රයක් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ. අපි ඒ සඳහා පිළිගන්නේ ජාතික හැඳුනුම් පත්‍රයේ වළංගු විදේශ ගමන් බලපත්‍රයේ අපි දැන් මෑතක සිට වළංගු රියදුරු බලපත්‍රයත් අපි පිළිගන්න ඕනේ. හැඳුනුම් පත්‍ර තුනින් එකක් භාගයට ඉදිරිපත් වෙන්න ඕනේ වෙද්දී ගේන්න ඕනේ. ඒක තියනවාද කියන එක විශේෂයෙන් මතක් කරගන්න විභාගෙට ඉදිරි රැගෙන ඉන්න. ඊළඟ විභාගයට ගේන්න අවශ්‍ය පෑන් පැන්සල් අවශ්‍ය දේ. ඊළඟ විශේෂයෙන් මතක් කරගන්න විභාගයට ගේන ඒවට වඩා අපි කතා කළ යුතුයි කියලා මම හිතනවා නොගෙන ආයුධ දේවල්. ඉතින් ඒ ගැන කතා කරද්දී නම් විශේෂයෙන් මතක් කරන්න ඕන පහුගිය කාලය තුල අපි බරපතල අර්බුදයකට පත් වෙලා තියෙනවා මේ දරුවන් මේ භාග මධ්‍යස්ථානයේ ජංගම දුරකථන රැගෙනීම. සමහර වෙලාවට මේක සැලසුම් සහගතව කරපු අවස්ථාවන් අපිට අනාවරණය වෙලා තියෙන. මේ පිළිබඳව අපි දැඩිසේ ක්‍රියා කරනවා. ඒකම සමහර වෙලාවට මේ ජංගම දුරකථන මේ නොදැනුවත්වම අරගෙන එනවා. අද මේක මම හිතන්නේ අපේ මේ හැමෝගෙම මේ ශරීරයේ අංගයක් බවට පත් වෙලා තියෙන මේ ජංගම දුරකථන මේ දරුවන්ගේ පවා. ඒ නිසා මේ අය මේක වරදක් හැටියට දකින්නෙත් නැහැ. විභාග මධ්‍යස්ථානයේ මේ ජංගම දුරකථන රැගෙනීම. ඉතින් ඒ නිසාම අපේ පැත්තෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා මේක වළක්වන්න පියවර ගන්න. අපි විශාල දැන්වීම් පෝරි විභාග මධ්‍යස්ථාන පුරා ප්‍රදර්ශනය කරන මේ ජංගම දුරකථන ඒක පින්තූරයකින් පවපෙන්න රැගෙනීම වරදක් කියලා. මේකේ බරපතලකම විශේෂයෙන් මම සිහිපත් කරන මේ ජංගම දුරකථනයක් රැගෙන ඇවිත් අහුනොත් අපි වසර 5ක විභාග තහනමකට ලක් කරනවා. ඔබතුමා හිතන්න පුළුවන් මේක ඇයි මේ තරම් දඬුවමක් කියලා. මොකද මේ තරම්ම අසංගතයක් බවට පත් වෙලා තියෙන අපිට මේ ප්‍රශ්නය. ඒ නිසා අපි මේක පාලනය කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි මේ දැඩි දඬුවම් වලට යනවා. හැබැයි අපි ඒක වළක්වා ගන්න අවශ්‍ය පියවර තම පැත්තකින්ම අරන් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සිහිපත් කරන ජංගම දුරකථන ඒ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඊළඟට සතහන් ආදී වශයෙන් මේ මධ්‍යස්ථානට නුගනායක ද්‍රව්‍ය බැහැර කිරීම ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද සමහර අවස්ථාවලදී අපි දකිනවා මේ අය සමහරට චේතනාත්මකව මේවා අරගෙන ඇවිල්ලා නෙවෙයි මේක සමහරලාට මගදී බලන්න ගෙනාපු සටහන් සාක්ෂි තියාගෙන මේක ඉවත් කළා නේ. හැබැයි විභාග මධ්‍යස්ථානයේ පුළ තමා සන්තකේ තබා ගැනීම වරදක්. ඒ නිසා ඒ පිළිබඳවත් මම සිහිපත් කරනවා විභාග මධ්‍යස්ථානයේ මේ සියල්ල මේ ඉවත් කළා ඉන්න. මොකද හුඟක් වෙලාවට අපේක්ෂකයෝ අර කලබලින් ඉන්න නිසා වෙන සිදුවීම් මේ දේවල්. ඒ තමන්ගේ විභාග මධ්‍යස්ථානයේ මම මුලදී කිව්වා හරියාකාරව හඳුනාගෙන කල් වේලා ඇතුළු විභාග මධ්‍යස්ථානට යන්න. මොකද සමහර වෙලාවට අපේක්ෂකේ ප්‍රමාද වීම නිසා තමයි කලබලයට පත් වෙන්නේ. කලබලයට පත් වීම නිසා තමයි අසාර්ථක වෙන්නේ. බොහෝ විට සිද්ධ වෙන්නේ ඒකයි. ඒ නිසා තමන්ගේ මධ්‍යස්ථානයේ කල් ඇතුළු හඳුනාගන්න මම නම් කියන්නේ කලින් තමන් නොදන්නා තැනක් නම් කලින් ගිහිල්ලා බලනොත් වඩා හොඳයි. මේ මධ්‍යස්ථාන ළඟා වෙන්නේ කොහොමද? පෞද්ගල මේ පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරනවා නම් ඒ බස් රථ එහෙම යන වෙලාවල් මොනවද ඒවා කල්ලාතු දැනගෙන විභාග මධ්‍යස්ථානට කල්ලාතු යන්න කියන එක අඳුම තරමේ පැය භාගයක්කටවත් කලින්. මොකද අපි උපදෙස් දීලා තියෙන මේ ප්‍රවේශ පත්‍ර අස්සම් කර ගැනීම ඒ වගේ දේවල් කල්ලාතු කරන්න කියලා. ඒ හින්දා කලින් යන එක අවශ්‍යයි. ඊළඟ විභාග මධ්‍යස්ථානයේ වඩනහම අපේ දිසනායක මැතිතුමා විශේෂ මතක් කරා මේ අපේක්ෂකයන්ට ගැටලුවක් තියෙනවා නම් විසඳගන්න. මොකද අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ අපේක්ෂකයාට ඉතාම හොඳ විභාග පරිසරයක් විභාග වාතාවරණයක් සකස් කරලා දෙන්න. යම් අපේක්ෂකයෙකුට ඉන්න ස්ථානය සුදුසු නැත්නම් ගැටලු සාගත නම් අපිට වෙනස් කරගන්න යම් අවස්ථාවක් තියෙනවා. ඩෙස් එක මාරු කරගන්න අවශ්‍ය නම් ඒක මාරු කරගන්න අවශ්‍යයි. මොකද මේ අපේ ඉන්න කාර්ය මණ්ඩලය ඒ සඳහා සම්පූර්ණ එයට උදව් කරන්න සූදානම්. ඒ සඳහා අපේක්ෂකයාට අයිතියක් තියෙනවා ඉල්ලීමක් කරන්න. අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න පත්‍රයට උත්තර කියා දෙන ඇරුණකොට අනිත් ඕනෑම උදව්වක් ඒ අය කරනවා. මොකද ඒ අපේක්ෂකයාට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය කරන්න. ඒකම ප්‍රශ්න පත්‍රය අතර ගත්තට පස්සේ මම නැවතත් මතක් කරනවා අර විනාඩි 10 කාලේ පළදායි උදවා ගන්න. මම හිතනවා ඒක ඉතාම වැදගත් වෙනවා. ඉතාම සාර්ථක පිළිතුරු පත්‍රයක් නිර්මාණය කරන්න. මොකද ඇත්තටම දැන් අපි මේ අවුරුදු ගණනාවක් ඉගෙන ගන්න දේ
අපි පැය 3ක පැය 2ක ප්‍රශ්න පත්‍රයකින් අපි මනින්නේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට කොයි තරම් දක්ෂ දරුවෙක් කොයි තරම් දැනුමින් පෝෂිත දරුවෙක් වුණත් මේ පැය 3 හරියාකාරව කළමනාකරණය කරගත්තේ නැත්නම් අසාර්ථක වෙනවා. ඒ නිසා ඒක ඉතාම සාර්ථකව කළමනාකරණය කරගන්න අවශ්‍ය පියවර ගන්න දුන එක එක වැදගත් සාධකයක් හැටියට තමයි අපි විනාඩි 10ක කාලයක් දුන්නේ ඒක සැලසුම් කරගන්න ඒක ඵලදායී යොදා ගන්න. ඊළඟට පිළිතුරු පත්‍රය අපි පිළිතුරු ලියද්දී ඒක හොඳින් සැලසුම් කරගන්නට ඕන. පිළිතුරු පත්‍රය පැහැදිලි වෙනතු සමහර දරුවන්ගේ අපි දකිනවා ඉතා සාර්ථකව පිළිතුරු ලියපු බව අපිට දකින්න තිබුණත් ඒ අකුරු හොයාගන්න බෑ. අත්තකුරු හොයාගන්න බෑ. ඊට අනවශ්‍ය දේවල් ගොඩාක් දිගට ලියන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා මේ අපි පැය 3ක් ඉතින් ඒ කාලය දීලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය කාලය ගන්නේ කිරීමක් කරලා. ඒ නිසා ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ ප්‍රශ්න කිහිපයක් තෝරාගෙන ලියද්දී අපි කාලය මේ වෙන් කරගන්නට ඕන ප්‍රශ්න වලට. සමහර වෙලාවට ඉතා සාර්ථකව පිළිතුරු ලියපු දරුවන් පවා අපි දකිනවා මුල් ප්‍රශ්න වලට හොඳින් පිළිතුරු ලියලා තියෙනවා ලකුණු හොඳ තරම් තියෙනවා. අවසාන ප්‍රශ්න වලදී ලකුණු මේ අඩු කරගෙන තියෙනවා කාලේ මදීම නිසා. ඒ අර කාල කළමනාකරණයේ තිබිච්ච දුර්වලකම. ඒ නිසා අර ප්‍රශ්න පත්‍රයේ තියෙන කාලය සහ ප්‍රශ්න ගණන අනුව ඒ වෙන් කර ගැනීම කරගෙන තමන්ට පහසු ප්‍රශ්න මුලින් තෝරා ගැනීම වඩාත් හොඳයි. මොකද ඒක මේ ඒ අනුව පිළිතුරු සපයන්න අපි ප්‍රශ්න පත්‍රයේ පිළිවෙලටම ලියන්න අවශ්‍යයි කියලා අපි නීතියක් නැහැ. ඒ නිසා ඒ අනුව ප්‍රශ්න වල පිළිතුරු දීම සංවිධානය කර ගැනීම වඩාත් වැදගත්. ඒක තව විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණයක් තිබෙනවා. මොකද විභාගවලදී දරුවන් කරන බරපතල වැරැද්දක්. සමහර වෙලාවට මේ දරුවෝ පිළිතුරු ලියපු කඩදාසි රැගෙන යන අවස්ථා තියෙනවා අමතක වීමකින්. විශේෂයෙන් මේ තත්ත්වය දකින මේ විද්‍යාවිෂය ධාරාවේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සහ රචනා ප්‍රශ්න පත්‍රයේ මේ දෙක එකම වෙලාවෙ පැවැත්වෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක්. මේ කොටස් දෙක එකට අමුණලා බාර දෙන්නට ඕනේ. රචනා ප්‍රශ්න පත්‍රයේ දරුවා රැගෙන යනවා අර්ධ මේ මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය ඒකම පිළිතුරු ලියලා අර රචනා ප්‍රශ්න පත්‍රයේ ලියපු පිළිතුරුත් සමග අමුණලා බාර දෙන්නට ඕනේ. සෑම වසරකම වගේ අපේක්ෂකයන් කිහිප දෙනෙක් අපිට පසුව අනාවරණය වෙනවා මේ අර ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියපු කොටස රැගෙන ගිහිල්ලා මේ අය සමහරලාට ආපසු ගෙදරට ගිහිල්ලා මේක දකින්නේ ආපහු මධ්‍යස්ථානට ආපුහම අපිට පුළුවන්කමක් නැහැ ඒක බාර ගන්න. ඒක ඇගිලිමට ලක් කරන්න නැහැ. විශේෂයෙන් මේ දරුවෝ මතක තියාගන්න මේ මධ්‍යස්ථානයෙන් පිටතට ගෙනිච්ච පිළිතුරු පත්‍රයක් නැවත අපි ලකුණු කිරීමට භාජනය කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැටලුවට ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්නට එපා. ඒ නිසා විශේෂයෙන්ම ඉතා හොඳ සිහියෙන් හොඳ සතියෙන් යුතුව ඒ කටයුතු වල යෙදෙන්න. මොකද අපි ඒක වළක්වා ගන්න අපි උපදෙස් දීලා තියෙන විභාගයේ අවසන් වුණාට පස්සේ ශාලාධිපති ප්‍රතිවරයා ප්‍රශ්න පත්‍ර පිළිතුරු පත්‍ර එකතු කරගෙන ඒවා පරීක්ෂා කරන කන් අපේක්ෂකයන් වඳවා ගන්න කියලා. ඉතින් මම හිතනවා මේ තුල තමයි අවසාන වශයෙන් ඉතාම කෙටි පිළිතුරක් මට ලබා දෙන්න. දැන් මේ සමහරලාට අර සමහර දේවල් කෙනෙක් වැරදි අර්ථකථනය කරගන්නත් පුළුවන් නේ. දැන් ඔතන කියවනේ මේ උත්තර අහන කැරෙන වෙන ඕන දෙයක් කරන අයිතිවාසිකමක් තියෙනවා කියලා. වතුර ටිකක් බීලා එළියට යන්න. බැසිකිලට යන්න අවසර ඉල්ලුවොත්. එවැනි තැනකදී මොකද වෙන්නේ? ඔව්. ඒ ශාරීරික අවශ්‍යතා අනිවාර්යයෙන්ම ඉෂ්ට කරගන්න පුළුවන්. හැබැයි මම ඉල්ලීමක් කරනවා අපිට තියෙන්නේ මේ කෙටි කාලයක්නේ. ඒ නිසා පුළුවන් තරම් අවම කරගන්නට ඕනේ මේ අවශ්‍යතා සඳහා බැහැර යෑම. ඒ නිසා ඉතින් අපිට දැන් මොකද පැය දෙක තුනක් මේ දරුවෙකුට ඉන්න බැරි කමක් නැහැ. වතුර නම් මේ අපි වතුර බෝතලයක් ගෙන එන්නට පුළුවන්. හැබැයි ඒත් පිටතට පේන විදිහට වතුර බෝතලයක් ගේන්න පුළුවන්. ඒකේ වෙනත් විනිවිදභාවයෙන් යුක්ත මොකද විභාග වංචා සඳහා දරුවන් විවිධ දේවල් පාවිච්චි කරනවා. ඒ නිසා අපි ඊට වඩා සූක්ෂම විදිහට මේවා අනාවරණය කරගන්න කටයුතු දා තියෙනවා. අර ඉවතට යෑම හැබැයි අපේක්ෂකයෙකුට මම කියන්නේ නැහැ යම් අවශ්‍යතාවක් තියෙනවා නම් බොහොම අපහසුතාවෙන් ගන්නේ ඉන්න කියලා. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න පුළුවන් අපේ නිරීක්ෂකවරයෙක් එක්කල සඳහා යොමු කරන්න පුළුවන්. හැබැයි ඒක අපි බලනවා දැන් මෙයා යම්කිසි සැලසුම් සහගත දෙයක්ද මේ කරන්නේ කියන එක. සද්භාවයෙන් පිට යාමක්ද කියන එක විශේෂයෙන් එතකොට යම් ශිෂ්‍යෙක් හදිසියේවත් විවිධ හේතු මත ප්‍රමාද වී ආවොත් කොතෙක් වේලා දක්වා ඒ දරුවාව බාර ගන්නවා විභාග ශාලාවට?
අපේ නීතිය තියෙන්නේ පැය භාගයක් තමයි ප්‍රමාද වෙලා ඉන්න පුළුවන් නීත්‍යානුකූලව කාලය. නමුත් අපි ශාලාධිපතිතුමාට උපදෙස් දීලා තියෙනවා යම් කිසි ඊට වඩා ප්‍රමාදයක් සිදු වුණොත් ඒක විභාග දෙපාර්තමේන්තුව අමතා උපදෙස් ලබාගෙන කටයුතු කරන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මම ප්‍රමාද වෙච්ච සියලු දෙනාටම අපි අවස්ථාව දෙනවායි කියලා. සහ ප්‍රමාද වෙන කාලේ වැඩිපුර ලබා දීමක් සිදු වෙන්නේ නැහෙනි. නෑ. ප්‍රමාද වෙච්ච කාලේ ලබා දෙන්නේ නෑ. ඒක අපේක්ෂකයාගේ ප්‍රමාදයක් නිසා සිදු වීමක් සිදු වුණක් නම් අපි ඒ අමතර කාලයක් ලබා දෙන්නේ නෑ. ඒක ඊටම ගෞරවතුමා මතක කරපු එක. හැබැයි ඒ විභාගයේ ප්‍රමාද වෙච්ච කාලේ අපේක්ෂකයාට බලපාන කාරණයක් නොවන හේතුවක් නම් අපි ඒ සඳහා කාලය ලබා දෙනවා. මොකද අපේක්ෂකයාට අපි අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. තමන් විසින් කරගත්තු වර්ධකයට ඉස්මාර්ට්මන්ට්ුවක් කියලා කරන්නේ. හොඳයි. අපි අවසාන වටේදී වැඩි අවස්ථාවක් අපේ කොපසාරතුමා ලබා දුන්නා. මොකද විභාගයේ සූදානම් වන දරුදරියන් සඳහා වැඩි දැනුමක් සහ අවබෝධයක් එතුමාට ලබා දීමට හැකියාව තිබෙන නිසා අපි හැමෝමනේ මට කිටි පිළිතුරක් ඔබ වහන්සේට ලබා දෙන්න. දැන් විභාගයේ අත ළඟ දැන් මෙවැනි තැනකදී අවසාන වශයෙන් එතුමා ඒ වශයෙන් මතු කළා සතිය යහපත් සතිය නිවැරදි අවබෝධයෙන් යුතුව මේ වෙලාවේ ඕනතරම් ප්‍රශ්න ඇති දරුවන්ට ගෙදර ප්‍රශ්න ඇති ආර්ථික ප්‍රශ්න ඇති සහ විෂය ප්‍රශ්න ඇති මේ සියල්ල කල්පනාකරණය කරගෙන එළමෙන හතරවෙනිදා පස්වෙනිදා විභාගයට වාඩි වෙන්න ඕන කොහොමද කෙටි පිළිතුරක් දෙන්න තමයි දිල්සන් මහත්තයා ඒකට අර ආශිර්වාද වැදගත් චූටි වෙලාවක් බුදුන් වැඳහම දෙවියන් වැඳහම අර මනසේ තියෙන ආතතිය හොඳට සූපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ නිදහසේ තමන්ගේ විභාගයට වාඩි වෙලා අර අපේ කොමසාරිස්තුමා කිව්වා වගේ අවශ්‍ය කරන උපකරණ ටික සියල්ල අරගෙන දැනුමත් එක්ක මේ විභාග ශාලාවට කල් වේලා ඇතුව ගියාම මේ සියලු ගැටලු ටික විසඳගෙන හොඳ පිළිතුරු පත්‍රයක් සකස් කරන්න පුළුවන් අපේ රටේ හැම දුවෙකුටම හැම පුතෙකුටම අපි සුබ පතනවා විශේෂයෙන්ම මේ උසස් පෙළ විභාගයේ කොමසාරිස්තුමනි නැවත ලියන්න පුළුවන් අවස්ථා දෙකක් තුනක් ලියලා විශ්වවිද්‍යාලය යන්න පුළුවන් අවස්ථා තුනට වඩා ලියලා වෙනත් ආකාරයෙන් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒ නිසා මේ විභාගයට හොඳට මුහුණ දීලා ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව බොහොම සාමකාමීව තීරණයක් ගන්න ඕන හිතන්න ඕන උසස් පෙළ විභාගයේ පළවෙනි වතාව කියන්නේ අවසාන විභාගය නෙමෙයි. ඒක දෙවෙනි වතාවට යන්න පුළුවන්, තුන්වෙනි වතාවට යන්න පුළුවන්. ඊට පස්සේ දේලා තව ඉස්සරහට යන්න පුළුවන් කියන බවත් ඉතාමත් හොඳින් අපේ දුවල පුතාලා අවබෝධ කරගන්න ඕන. මොකද ලියන ප්‍රමාණය ඉතාමත් අතලොස්සයි අපේ රටේ විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම බොහොම හොඳ සිතවිල්ලක් ඇති කරගන්න ඕන. අපේ අපිට පෞද්ගලිකව තියෙන දුප්පත්කම අපේ විවිධ ආර්ථික අපහසුතා සුවපත් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේ විභාගය. මේ විභාගයෙන් පස්සේ විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයෙන් පස්සේ හොඳ රැකියා අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට අර අපිට තිබුණු ආර්ථික අපහසුතා එහෙම සුවපත් කරගෙන නිදහසේ සැනසෙල්ලේ අපේ රටේ බුද්ධිමතුන් අතර ඉඳලා රැකියාවක් කරලා අර පෞල් පරිසරේ වටපිටාව ඉතාමත් හොඳ තැනකට ගේන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන වඩාත් වැදගත් විභාගයක්. අපි හඳුන්නේ මට මෙන්න මේවත් ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අවසන් සංහන් ගන්න හිතනවා. දැන් අපි සමහර තැන්වල අපි ඒ කාලේ අහලත් තියෙනවා විභාග ප්‍රතිඵල විතරක් හොඳ නොවුනහම සමහර දරුවෝ ජීවිතේ නැති කරගෙන තැන්ට පවා කටයුතු කරලා තියෙනවා. ඒ මොන මානසික මට්ටමක් ඒ වගේ මානසික මට්ටම් වලට තියෙන පිළියම් මොකක්ද? අනිත් එක තව මම දෙකපෙ එකක්. සහ අපි අහන එකක්. හොඳටම විභාගේ ලියපු දරුවෝ පවා ප්‍රතිඵල එන්න කිට්ටු වෙනකොට අසනීප වෙනවා, බඩේ අමාරු හැදෙනවා කියනවා. හොඳටම විභාගේ ලියලත් ප්‍රතිඵලත් හොඳයි පස්ස බලන්න. හැබැයි ඒ දරුවෝ හරි මානසිකව වැටිලා. මොකද්ද මේ තත්ත්වය අපි හඳුන්නේ? අපිට අර විභාගයට ලොකු බරක් අපි වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා ප්‍රතිඵල එන්න කිට්ටු වෙන්න කිට්ටු වෙන්න එයාට ලොකු පීඩනයක් ආතතියක් දැනෙනවා. බයක් දැනෙනවා. විභාගෙ ලිව්වේ කියලා කොහොමද ලිව්වේ කියනවා. බයක් දැනෙනවා මට මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියලා. ඒ බයත් එක්ක තමයි අර පීඩනේ එන්නේ. ඒ නිසා තමයි මේ විභාගෙ නැවත ලියන්න පුළුවන් කියලා අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න ඕන. අම්මා අප්පච්චි වැඩිහිටියෝ පවා නිතර කියන්න ඕන මනස සුවපත් කරන්න ඕන නැවත විභාගයකට යන්න පුළුවන්. මොන යම් හෝ ගැටලුවකින් පුංචි ලකුණක දෙකක අසමත් අඩුපාඩුවක් සිද්ධ වුණාට ඒකේ ගැටලුවක් නැහැ.
නැවත මේ විභාගයට සූදානම් වෙලා නැවත ලියලා හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඕන තරම් ඉන්නවා එහෙම ජීවිතේ සාර්ථක කරගත්තාය. ඒ වගේම විශ්වවිද්‍යාලෙ නොගිහිල්ලත් ජීවිත සාර්ථක කරගත්ත අය මේ රටේ මේ ලෝකේ අතිබහුතරය ඉන්න. ඒ නිසා විභාගය මත ජීවිතය තීරණය කරන්න එපා. කිසිම දවසක අපේ රටේ දුවෙක් පුතෙක් විභාගය කියන්නේ එක සාධකයක් පමණයි, ජීවිතය කියලා කියන්නේ ඊට වඩා සොඳුරු මිහිරි අධ්‍යක්ෂ සමුදායක් එක්ක ඉස්සරහට යන්න පුළුවන් තාමත් සොඳුරු එකක්. එසා ජීවිතය විඳවන්නතු විඳිනේ කරන්න අපි අවබෝධයෙන් කටයුතු කරාම කිසිම ගැටලුවක් නැහැ. දිල්ෂාන් උසස් පෙළ පෙළුණා කියලා එහෙම එයා දුප්පතෙක් වෙන්නේවත් දුර්වලෙක් වෙන්නේවත් අසමත් පුජ්‍යලෙක් වෙන්නේවත් නැයි ජීවිතෙන් පලා යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕන තරම් දොරවල් තියෙනවා, තව දියුණු වෙන්න පුළුවන්. එහෙම අපි හම්බුනේ බණ්ඩාර දිසානායක මහත්මයාගෙන් මේ වෙලාවේ මම අහන්නේ න්‍යායාත්මක හෝ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි, ඔබතුමාට ඉතා පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අන්තිම බැච් එකට අන්තිම දවසේ අන්තිම විනාඩි 5යි ඔබතුමා මොනවද කිව්වේ? මම විභාග සම්බන්ධයෙන් මුකුත් කිව්වේ නැහැ. මම කියපු එකම දේ මේ හැමෝගෙම දුම්රියක් තියෙනවා, ඒ කෝච්චියේ ඔබ විවිධ අය නගිනව බහිනවා, ඒත් එක්කම මටත් ඔබේ දුම්රියේ මැදිරියක එක සීට්යක් ලැබුණා. ඒ නිසා මම මේ දුම්රියට නැංගා. මට දැන් බහින්න අවසරයි. මගෙන් දුම්රිය ඇතුළෙදී යම් යම් දේවල් වුණා නම් ඒවා ඔබ මට සමාව දෙයි කියලා මම හිතනවා. ඒ එක්කම මගෙන් ඔබට ගන්න තිබු බොහෝ දේ තියෙන්නේ නැති මම යහපත් ඔබට හිටියානම් ඔබේ ජීවිත ගමන තුළ දුම්රිය ඔබ බහින් තැන දක්වා මාව මතක හිටී. එච්චරයි කිව්වොත් ඇයි අන්තිම මොහොතේ විභාගය සම්බන්ධයෙන් බලකිරීමක් හෝ බය කිරීමක් නොකළ? මම දිගටම බය කරේ නෑ දිල්සා. මම දිගටම කරේ අවසාන දවස් දක්වා තව කල් තියෙනවා, තව මහන්සි වෙන්න තව පුළුවන්. මම දන්නවා වෙන අය ඕන තරම් බය කරන බව. එහෙනම් මගෙන් විය යුත්තේ අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඒ ඒතරක් නෙමෙයි සම් මම අන්තිමට කිව්වේ. ඇත්තට මම ඊට එහා දේවල් දරුවට කිව්ව මේ ස්වාමීන් වහන්සේ කිව්ව ආකාරයට විභාග අසමත් වෙන දරුවෝ ඕන තරම් ඉන්නවා. නමුත් ජීවිතේ තාම සාර්ථක කරගන්න ඒ හැම දරුවෙක්ටම හැකියාවක් තියෙනවා. සහ මම ව්‍යවසායකෙක් විදිහට කටයුතු කරන නිසා මම කියපු මූලික දේ ඔබලා රැකියා පස්සේ යන මිනිස්සු බවට පරිවර්තනය වෙනවට වැඩිය ලංකාවේ 21.4ක ජනගහනයක් ඉද්දි මිලියන 1,02,30,000 ව්‍යවසායකයෝ ඉන්නේ. ඒ නිසා මේ රටේ ධනය උත්පාදනය කරන්නේ මිනිස්සු. ඒ නිසා ඔගොල්ලෝ රස්සා පස්සේ යන මිනිස්සු බවට පරිවර්තනය නොකර රස්සා බිහි කරන ජනතාවක් වෙලා හොඳ මිනිස්සු වෙන්න කියන එක තමයි. ඔබතුමාගේ මං අහන අවසාන ප්‍රශ්නේ සහ ඔබතුමාගේ මේ වෙලාවේ කරන අවසාන ඉල්ලීම, දැන් ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව මේ ඔබතුමාගේ විෂයනේ. ඔව්. ඒ විෂයන් නොකරන ගණිතය විද්‍යාව කලාව කරන කවුරු හරි ශිෂ්‍යෙක් මේ පරිභාගෙ ලියන බණ්ඩාර දිසානායක සර් දිහා බලාගෙන ඉන්නවා නම් ඒ ඇයිට මොකද කියන්නේ? මේ දින පහ තුල ඔබ කරන විෂය පද්ධතිය විෂය කුමන හෝ එකක් වේවා වැදගත්ම දේ ඔබේ මනස නිරවුල්ව තියාගෙන මම හිතනවා දිසානායකට දෙමෝපියෝ විශේෂයෙන් ඒකට සම්බන්ධ විය යුතුයි. ඒකම මේ දරුවා හැකියතාක් තුවට තමන්ගේ යම් යම් විනෝදාංශ තියෙනවා නම් ඒක 100% බැහැර කරන්නේ නැතුව තමන් යම් මේ දින පහ කියන එක ඉතා සාර්ථකයි. ඒකට යහපත් වෙන්න ඔබේ කාලසටහන තුළ සමහර විට ගැප් එකක් තියෙන්න පුළුවන් ඊළඟ විෂයන් වලට. හැබැයි මේ දින පහ ඒ කාලෙත් ලෑස්ති වෙන්න එපා ඔබ. මම ඒ කාලසටහන 100% දන්නවා. මම දන්නවා ව්‍යාපාර ඉකෝන් තිබිලත් accounts තියෙන 22 වෙනිදා පස්වෙනිදාන් පස්සේ මම සමහර ළමයි හිතන් ඉන්නවා ඒ කාල පරිච්ඡේදය දිගයි මට ඒකෙ පුළුවන් කියලා. නමුත් ඒ කාලය තුල ඔබට විවිධ අතතියක් නැති වෙන්න පුළුවන්, විවිධ දේ වෙන්න පුළුවන්. නමුත් මොන විෂය ධාරාව කරත් මේ දින පහ තුල ඔබේ සියල්ල හමාර කරගෙන පුළුවන් තරම් මුළු විභාගයටම ලියන්න හැකි ශක්තිය ඔබට ලබා ගත යුතුයි කියන එක තමයි මගේ උපදෙස. හැබැයි බොහොම සතුටුයි සාරයි මතුව අවසාන වශයෙන් අපි වැඩසටහන අවසන් කරන්න මම එන්නේ කුලසේකර මහත්මියට. දැන් මේ ඔක්කොම වුණාම ඉන්න තියෙන කැම්පස් එක. එතකොට කැම්පස් එකට ආවත් කැම්පස් එකට එන හැමෝම ඔබතුමිය ගාවට ඉන්නෙත් නැහැ නේ.
කැම්පස් එකට ඇවිල්ලා මොකක් හරි පොඩි හරි ප්‍රශ්නයක් වුණොත් දෙන්න වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරමු හැමෝටම කැම්පස් එකෙන් ලැබේවා. නමුත් ඔබතුමිය ගාවට ඉන්න නොලැබේවා කියලා. අනිවාර්යයෙන්ම මම නම් කියන්නේ හැමෝටම කැම්පස් එකට එන්න කියලා. විශ්වවිද්‍යාලය යන්න ලැබීම තමයි. හැබැයි කැම්පස් එක කියන්නේ කොළඹ, පෙරදෙණිය, ජයවර්ධනපුර, කැලණිය විතර නෙවෙයි. විශ්වවිද්‍යාල අපේ 16ක් තියෙනවා. ඒ 16ටම යන්න පුළුවන්. මම හිතන්නේ විෂයමාලාවන් බරපතලයි. විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ව්‍යාපාර අධ්‍යනය, එහෙම නැත්නම් විද්‍යාව, මම ඉංජිනේරුවෙක් වෙන්න ඕනි. ඒ ටික විතරක් නෙවෙයි, තව ගොඩාක් කරන්න පුළුවන් විෂයන් තියෙනවා. ඒ විෂයන් ඔක්කොටම යන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් හිතන්න එපා කැම්පස් එකට එන්න පුළුවන් කොළඹට විතරයි, පෙරදිනේට විතරයි කියලා. ලංකාවේ විෂය ගොඩාක් තියෙනවා, විශ්වවිද්‍යාල ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොටම යන්න අවස්ථාවක් තියෙනවා. විභාගය හොඳට කරන්න, පුළුවන් උපරිමය කරන්න, එතනින් පස්සේ යන්න පාරව තවත් තියෙනවා. ඒ කොහොම හරි තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න එච්චරයි අවශ්‍ය. අන්තිමන විශේෂයම තියෙන්නේ සතුටින්. සතුට තමයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ. අපි මේ ඉගෙන ගන්න, අපි මේ රැකියා කරන්නේ, අපි මේ හැමදේම කරන්න සතුටින් ඉන්නේ. ඉතින් මේ මොනවා කරලවත් වැඩක් නැහැ අපිට සතුටක් නැත්තම්. අපි ඇඩ්වාන්ස් ලෙවල් නැත්තම් ශිෂ්‍යත්ව විභාගය කරලා එතනින් එහාට දුක් විඳිනවා නම් ඒක තේරුමක් නැහැ. අපි විශ්වවිද්‍යාලය යනවාමයි කියලා හිතාගෙන යන්න බැරි වුණා කියලා දුක් වෙනවා නම් ඒකත් නෙවෙයි. අපිට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෙන්න පුළුවන්, වෙන විෂයන්කට යන්න පුළුවන්, රැකියාවකට යන්න පුළුවන්, මොනවා හරි කරන්න දෙයක් තියෙනවා. ඒ හැමදේම සතුටින් කරනවන, ආසාවෙන් කරනවන, අනිවාර්යයෙන්ම ඒක තමයි අපේ ජීවිතේ අරමුණ වෙන්න ඕනේ. විභාගෙට පවා යන්න ඕනේ ඉතාම සතුටින්. මම පුළුවන් උපරිමෙන් කරනවා, පුළුවන් තරමට කරනවා, මගේ උපරිමේ මම කරනවා. එතනින් ලැබෙන ප්‍රතිඵලයත් එක්ක එතනින් එහාට ජීවිතේ අනිවාර්යයෙන්ම හදා ගන්නවා කියන්නේ. එහෙනම් මම කියන්න ඕනේ එන්න විශ්වවිද්‍යාලයට. ඉතාම ලස්සන තැන, ජීවිතේ ඉතාම වටිනා අවස්ථානයක්. එන්න බැරි වුණා කියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. ආවත් නාවත් විභාගයක හොඳින් කරන්න ඉතාම සතුටින් ජීවත් වෙන එක. හොඳට A-level පාස් වෙලා විභාගේ, ඒක විභාගේ හොඳටම සමත් වෙලා කැම්පස් එකට ඇවිල්ලා කැම්පස් එකෙත් අර තියෙන ඒ පරිසරයත් එක්ක ජීවත් වෙලා සින්දු කියලා නටලා තමන්ගේ අත්දැකීම් සියලු දෙනා එක බෙදාගින් ඒ විභාග ටිකත් හොඳට සමත් වෙලා අවසානයේදී හොඳ වෘත්තිකයන් බවට පත් වෙච්ච එහෙම අය ඔබතුමිය දන්නවද? අනිවාර්යයෙන්ම ගොඩක් අය ඉන්නවා. ගොඩක් අය හොඳ වෘත්තියෙන් යනවා. විශේෂයෙන්ම ප්‍රශ්න තිබුණ මට එන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණ කෙනෙක්. ඉතින් සමහරලාට බරපතල රෝගී තත්ත්වයන්, එතකොට මානසික රෝගීන්, එහෙම නැත්නම් ආබාධ, මේ ශාරීරික ආබාධ වගේ මානසික ආබාධ තිබුණ දරුවෝ, ඒ වගේ කියන්නේ අපිට තියෙනවා දෘශ්‍ය ආබාධිත දරුවෝ, ආබාධිත දරුවෝ එනවා. ඒ වගේම බරපතල ප්‍රශ්න ඇති වෙලා, ජීවිතයේ ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇති වෙලා ඉතාම බරපතල ලෙස කඩා වැටිලත් අවසානයේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන ඉතාම හොඳින් රැකියාවල් කරන ළමයි ඉන්නවා. ඒක විශේෂයෙන් මාත් එක්ක ඉන්නවා සිය දිනස ගන්න උත්සාහ ගත්ත දරුවෝ 7-8 දෙනෙක් මේ වෙනකොට විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ඉතාම සාර්ථකව ජීවත් වෙමින් සාර්ථක රස්සාවල් රැකියාවල් කරන විවාහ ජීවිත පවා ගෙනියන දරුවෝ ඉන්නවා. ඉතින් ඒව තමයි අපේ ජයග්‍රහණය. ජීවිතය කියලා කියන්නේ අත්දැකීම් ගොඩක්. ඒ අත්දැකීම් ගොඩ අතරට විභාගය කියලා කියන්නේ තවත් එක අත්දැකීමක්. ඒ නිසා ජීවිත විභාගය හොඳින් සමත් වෙන්න, අත්දැකීම් හොඳට පුහුණු වෙන්න වෙයි. එතකොට ජීවිත විභාගය හොඳට සමත් වෙන්න පුළුවන්. ඒ අතරතුර ජීවිතය තවත් අපේ විභාග කීපයකට මූණ දෙන්න තියෙනවා. ඒවා සමහර ඒවා විභාග දෙපාර්තමේන්තුව සකස් කළ දෙන විභාග, අනිත් ඒවා විභාග දෙපාර්තමේන්තුව හදන විභාග නෙමෙයි. ඔය අතර විවාහය හැමක් තියෙනවා. ඒ නිසා මේ සියලු විභාග තමා විසින් හරියට කළමනාකරණය කරගෙන සමත් වීමට කටයුතු කිරීම තමයි මේ ජීවිත කාලය තුළ අපි කරන්නට ඕනේ. එවැනි වාතාවරණයක් පිළිබඳව සහ එවැනි කරුණු කාරණා පිළිබඳව පුළුල් සාකච්ඡා කිරීමට තමයි අපි උත්සාහ කළේ. නමුත් මේ ළඟ එන ශිෂ්‍යත් විභාගය සහ ඒ වගේම උසස් පෙළ විභාගයත් ඔබට දැඩි බලපෑමක් කරන නිසා, ඔබේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක නිසා අපි ඒ ගැනත් වැඩිදුර කතා කරන්නයි උත්සාහ කළේ. අද අපි ආරාධනාව බාරගත්ත මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති පන්නල ආනන්ද අභිහාමුදුරන් වහන්සේට අපේ හෘදයාංගම ප්‍රණාමය ගෞරවය. ඒත් එක්කම අපි ආරාධනාව බාරගත්ත විභාග කොමසාරිස් පරිපාලන හා විමර්ශන අමිත් ජයසුන්දර මහතාට අපේ ස්තුතිය ප්‍රණාමය. ඒකම අපේ ආරාධනාව බාරගත්ත සක්‍ය උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති, ඒ වගේම 2018 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායික ආසම්මාන ලාභී ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක මහතාට අපේ හෘදයාංගම ප්‍රණාමය ස්තුතිය.